හැබැයි තැනකම තියෙන කුමන්ත්‍රණ කියන දේ පැහැදිලි සජිත් සහ නාමල්ගේ සාකච්ඡාවෙන් පසුව මෙහි ප්‍රතිඵලයක් විදියට වෙන්න පුළුවන් නාමල් රාජපක්ෂ අපේක්ෂකෙක් විදියට ඉදිරිපත් වෙන්නේ මේ සියලු කුමන්ත්‍රණ පරාජය කරලා අපේ රටේ ජනතාව බුද්ධිමත්ම තීරණය ගන්න ඕනේ අපේ රටේ මේ වෙනකොට මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබලා සැප්තැම්බර් මාසේ 21 වෙනි දින පවත්වන ජනාධිපතිවරණයේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරන බවට අපට 100%ක්ම විශ්වාසය ඇති වෙලා තිබෙනවා. බුද්ධිමතුන් සහ විද්වතුන් දිගින් දිගටම කතා කරුවේ අපිට මේ මූණු පිළිබඳව නෙවෙයි, චරිත පිළිබඳව නෙවෙයි. අපිට ඕනේ අපේ රට හදාගන්න. එහෙමනම් මෙන්න විද්වතුන්ට ඇවිල්ලා තියෙනවා ඉතාම හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව පිළිබඳව හිතන්න. අපි ඡන්දෙ දෙන්නේ කාටද? රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙලට. මේ වැඩපිළිවෙලට අපි ඡන්දෙ දුන්නොත් අපිට මේ ඉදිරි කාල සීමාව තුළ අපිට පුළුවන්කම තියෙනවා මේ රට ඒ තිවෙන තැනින් තවත් ඉදිරියට ගෙනියන්න. අපි දැක්කා ඊයේ ලාල්කාන්ත මහත්තයා කියපු දේ කොහොමද කියලා. අර බංගලාදේශයේ වෙච්ච එක පිළිබඳව එතුමා හිතනවා අපේ රටේ අපිට කරන්න තිබ්බ දේ කරන්න බැරි වුණා කියලා. සතුටු වෙනවද? ඒ නිසා මේ රට ආරක්ෂා කරගන්න එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගත්ත ඒ තීන්දුව තීරණ පිළිබඳව මනාව අද කතා කරනවා රටේ ජනතාව. එනිසා නැවත වතාව මේ රට ගිනි ගොඩකට දාන්න රටේ ජනතාව සූදානම් වෙන්නේ නැහැ. කාන්තාවන්ට තමන්ගේ ගෑස් එක පත්තු කරගන්න බැරුව ගෑස් එක නැතුව ඒ වගේම ගෑස් එක ගේන්න යන්න වාහනයකට පෙට්‍රල් නැතුව තමන්ගේ දරුවන් පාසලට යවන්න බැරුව තමන්ගේ ස්වාමි පුරුෂයා රස්සාවකට යවන්න බැරුව කවුරුවත් කියපු විදිහට කතිරය ගහනවා නම් අපිට හැම වෙලේම කියන්නේ කාන්තාවන්ගේ නුවණ හැඳිමිටේ කියලා. ඒ හැඳිමිටේ කතාව අපි අහකට දාන්න නම් මේ වත්මන් ජනාධිපතිතුමාට ඡන්දෙ දෙන්න අනිවාර්යයෙන්ම ඕනේ.